මලක් වටා කටුවකුලක් නොව කටුවකුලක් වටා මලක් උවමන ජීවිතයේ නිමක් නොමැති දුක ඇතුළත චමත්කාරයක් වන්නට ඔබ මේ ශ්‍රවණය කිරීමට බලාපොරොත්තු වන ධර්මදේශනාවත් ඔබට මහෝපකාරී වේවා. එසේනම් ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් බෞද්ධයා රූපවාහිනියේ මේ පැයට නියමිත දායකත්ව ධර්මදේශනාව සිදු කිරීම සඳහා බෞද්ධයා රූපවාහිනී මැදිරියට වැඩම කළ පූජපාද කෝරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි ප්‍රථමයෙන් සාදුනාද දී නමස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. මෙම ධර්ම දේශනාව සඳහා සදැහැති දායකත්වය ලබා දෙනවා කළුබෝවිල පදිංචි නලින් සමරනායක මහතා සහ ශ්‍යාමා සමරනායක මහත්මිය තුරු පින්වත් පිරිස. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං සාදු සාදු සාදු. ධම්මස්සවෙන කාලෝ අයං බදන්තා ධම්මස්සවෙන කාලෝ අයං බදන්තා ධම්මස්සවෙන කාලෝ අයං බදන්තා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේසා රජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේසා රජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේසා රජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ පින්වත් පිරිස සැදී පැහැදී සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ අති උතුම් ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි ඉතාමත්ම ධර්මානුකූල වූ මෙලව ජීවිතයක් සකස් කරගන්නත්
එසේ නිවැරදි වූ ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසීමේ උතුම් පරමාර්ථයක් ඇතුවයි මේ සද්ධර්මශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. පින්නතිනි බුදුරජාණන් වහන්සේ විසින් සොයා අවබෝධ කරගෙන දේශනා කොට වදාළ ඒ පරම ගම්භීර වූ ශ්‍රී සද්ධර්මය තමන් ශ්‍රවණය කිරීමත් මහත්ඵල මහානිසංසදායකයි. බොහෝ දෙනාට යහපත සලසවමින් බොහෝ දෙනාට සද්ධර්ම ශ්‍රවණය කරන්න අවස්ථාව උදාකර දෙමින් සද්ධර්මයේ දානය කිරීම මේ ලෝක ධාතු වේදි ඉහෙළම දානයේ හැටියට භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. සද්ධර්ම ශ්‍රවණානි සංසයන් දානානි සංසයන් නිතර නිතර සද්ධර්ම ශ්‍රවණය කරන මේ පිරිස බොහොම හොඳට අහලා දන්න පිරිසක්. නමුත් මේ ශ්‍රේෂ්ඨ වූ සද්ධර්ම දානය අපි තනියම භුක්ති විඳිනවා නොවෙයි, ලංකාවාසී ලෝකවාසී සියලුම දෙනාට යහපතක්ම සිදු කරවීමේ උතුම් පරමාර්ථයේ ඇතුව බෞද්ධයා රූපවාහිනී මාධ්‍යයෙන් ලෝකය පුරා විසිරුවා හරින්නත් කටයුතු සංවිධානය කරමින් විශාල වශයෙන් සද්ධර්ම දානමය පින්කමයි මේ සිදුවෙන්නේ. පින්නතුනේ මේ ධර්ම දානමය පින්කම ධර්මදේශනා මාලාවක් හැටියට පැවැත්වෙන තථාගත බල පැහැදිලි කරන දේශනා මාලාවේ තවත් එක දේශනාවක් තමයි මේ පින්නතුන් මේ විදිහට විසිරුවා හරින්න කටයුතු සංවිධානය කළේ. තථාගත බල 10ක් මජ්ක්‍ධිම නිකායේ මහා සීහනාද සූත්‍රයේ සඳහන් කරනවා. එයින් බල 5ක් පිළිබඳව අපි මේ වෙනකොට සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරලා ඉවර කළා. යම් ප්‍රමාණයක් සම්පූර්ණයෙන් කියලා සඳහන් කළාට යම් ප්‍රමාණයකට කරුණු සඳහන් කළා ඒ කාරණාව තේරුම් ගන්න පුළුවන් ආකාරයෙන්. මේ වෙලාවේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ 6 වෙනි තථාගත බලය. 6 වෙනි තථාගත බලය සත්වයන්ගේ ශ්‍රද්ධාදී ඉන්ද්‍රියන් දියුණු උණු නූණු බව දන්නා නුවණ. මේ කාරණාවෙත් කරුණු කීපයක් අපි පහුගිය දේශනාවක සාකච්ඡා කරන්නට යෙදුණා. මේ දේශනා මාලාවේ 8 වෙනි ධර්ම දේශනාවයි මේ. ඉතින් මේ සත්වයන්ගේ ශ්‍රද්ධාදී ඉන්ද්‍රයන් දියුණු උණු නූණු බව කියන කාරණාව බුදුරජාණන් වහන්සේ හඳුනාගත්ත හැටි තමයි මේ 6 වෙනි තථාගත බලයෙන් පැහැදිලි කරන්නේ. අපට හඳුනගන්න බැරි වෙච්ච බුදුරජාණන් වහන්සේට විතරක් හඳුනාගන්න පුළුවන් වෙච්ච ඒ ඒ පුද්ගලයාගේ ස්වභාවයන්. ඒ ඔබ පිළිබඳවත් මා පිළිබඳවත් මේ ලෝකේ ජීවත් වෙන අන් සියලුම මිනිසුන් පිළිබඳවත් ඒ විතරක් නෙමෙයි අනිත් සත්වයන්ගේ ස්වභාවය පිළිබඳවත් දකින්න පුළුවන් පුදුමාකාර නුවණක් බුදුරජාණන් වහන්සේ ළඟ තිබුණා. අන්න ඒ නුවණින් තමයි භාග්‍යතුන් වහන්සේ මේ සත්වයාට සද්ධර්මය දේශනා කරනකොට මේ පුද්ගලයාට ධර්මය දේශනා කළ යුත්තේ කොයි ආකාරයෙන්ද කියන කාරණාව අවබෝධ කරගෙන ගැළපෙන විදිහට ධර්ම දේශනාව කළේ. ඒ ඒ පුද්ගලයන්ට ගැළපෙන විදිහටයි භාග්‍යතුන් වහන්සේගේ දේශනාව කෙරෙන්නේ. මිනිස්සු 100ක් හිටියොත්, 1000ක් හිටියොත්, 100000ක් හිටියොත් ඒ සියලු දෙනාට මේ දේශනාව ගැළපෙනවා. සඳහන් කරනවා මේ මිනිසුන් සතු ශ්‍රද්ධාදී ඉන්ද්‍රියන් ශ්‍රද්ධා, සති, වීරය, සමාධි, ප්‍රඥා මේ ඉන්ද්‍රියන් 5 මේ ඉන්ද්‍රියන් 5ම එක එක විදිහට තමයි එක එක පුද්ගලයාගේ ක්‍රියාත්මක වෙන්නේ. හැමෝගෙම එකම විදිහට ක්‍රියාත්මක වෙනවා නෙමෙයි. සමහර කෙනෙකුගේ ශ්‍රද්ධාව බොහොම වැඩි. ශ්‍රද්ධාව වැඩි වුණාට වීරිය නැහැ. සමහර අයගේ වීරිය වැඩි. වීරිය වැඩි වුණාට සතිය නැහැ. සමහර අයට වීරියයි ශ්‍රද්ධාවයි සතියයි තුනම තිබුණත් සමාධිය හරියට නැහැ. ඒ නිසා ඒ කරුණ මුදුන්පත් කරගන්න තියෙන අවස්ථාව හැම වෙලාවෙම මගහැරෙනවා. නමුත් භාග්‍යතුන් වහන්සේ පුද්ගලයාගේ මේ කාරණාව හරියටම දකිනවා. වීරිය නැහැ කියවට ඔහුට වීරිය නැතුව නෙවෙයිනේ. කෙනෙක් බණ අහනවා. කෙනෙකුට පුළුවන් පැය 2ක් විතර එක තැන ඉඳගෙන එකම වීරියෙන් බණ අහන්න.
හැබැයි තව කෙනෙකුට පැය භාගයකට වෙලා වාඩි වෙලා බණ අහන්න අපහසු වෙන්න පුළුවන්. තව කෙනෙකුට විනාඩි 20කට වඩා ඉන්න බැරි වෙන්න පුළුවන්. ඒ එක එක පුද්ගලයාගේ වීරිය ඒ විදිහට වෙනස්. ඒ වීරිය අවබෝධ කරගෙන මේ කරුණ භාග්‍යතුන් වහන්සේ මනාව ධර්මදේශනා කළේ මේ කරුණ දරමින්මයි. මේ පුද්ගලයාට අවශ්‍ය ප්‍රමාණය කොච්චරද? මෙයාගේ ශ්‍රද්ධාව දැන් වැඩිලා තියෙන්නේ කොච්චරද? ඒක භාග්‍යතුන් වහන්සේ මනාව දැකලයි ධර්මදේශනාව කළේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ මේ හැකියාව අපේ ශ්‍රද්ධාව තියෙන ප්‍රමාණයෙන් තමයි අපි මේ කාරණාව පිළිගන්නේ. ධර්ම කාරණාවක් නමුත් යම් යම් පුද්ගලයා බාරගන්නේ ශ්‍රද්ධාවේ තරමට. ඔහුගේ ශ්‍රද්ධාව යම් ප්‍රමාණයකට වැඩිලා එතනින් එහාට වැඩෙන්නේ නැත්නම් ඒ පුද්ගලයාට කවුරු කරුණු පැහැදිලි කරලා දෙන්න උත්සාහ කළත් ඔහු ඒක පිළිගන්නේ නැහැ. ඒක තමන්ගේ ශ්‍රද්ධාවේ ප්‍රමාණය. ඒ නිසා අපිට හරියට භාග්‍යතුන් වහන්සේ සරණ යෑම කියන කාරණාව පවා අපහසු තත්ත්වයට පත් වෙනවා. මොකද භාග්‍යතුන් වහන්සේ සරණ යන්න බෑනේ සැක තියාගෙන. විතිකිච්ඡාව කියලා කිව්වේ බුද්ධ ආදී අටතැන පිළිබඳව සැකය. එතන තෙරුවන් පිළිබඳව සැකය මුලින්ම තියෙනවා. බුදුරජාණන් වහන්සේ පිළිබඳව යම් කරුණක් සැකයි නම් ඒ පුජ්‍යලයාට බුදුන් සරණ යන්න බෑ. එතකොට මේ සැක නැතුව මේ කරුණ පිළිගන්න පුළුවන් වෙන්නේ කොහොමද? ශ්‍රද්ධා මාත්‍රේම තමයි පිළිගන්න වෙන්නේ. කරුණු කාරණා දහම් කාරණා හොය හොය අවබෝධ කර කර ශ්‍රද්ධාවෙන් මේ කාරණාව ඉවසන්න පිළිගන්න වෙනවා. අපිට අපේ මනසින් කවදාවත් බුදුරජාණන් වහන්සේ ගැන කල්පනා කරලා ඉවර කරන්න බෑ. අපි දිහා බලනවා වගේ බුදුරජාණන් වහන්සේ දිහා බලන්න පුරුදු වුණොත් ඒත් අපිට කවදාවත් භාග්‍යතුන් වහන්සේ සරණ යන්න හම්බ වෙන්නේ නෑ. ඒ නිසා අපිට වඩා මහා කල්ප අසංඛ්‍ය ගාණක් පාරමිතා සම්පූර්ණ කරලා දස පාරමිතාවන්ගෙන් පරිපෝෂණයට පත් වෙච්ච මහෝත්තමයන්න් වහන්සේ දිහා අපේ හැකියාවල් දිහා බලනවා වගේ බලන්න පටන් ගත්තොත් කවදාවත් අපිට සරණ යන්න බැරුව යනවා. අපිට වඩා උන්වහන්සේට මොනතරම් ශක්තියක් මොනතරම් අවබෝධ ඥානයක් තියෙනවද කියන කරුණම හැම වෙලාවෙම විමසමින් ශ්‍රද්ධාවෙන් යුක්තවම ඒ කටයුතු කළොත් විතරයි මේ කරුණ බාරගන්න පිළිගන්න පුළුවන් වෙන්නේ. මේ 6 වෙනි තථාගත බලය අපි යම් ප්‍රමාණයක් සාකච්ඡා කියලා සඳහන් කළා. පින්නතුනි බුදුරජාණන් වහන්සේට මේ එක එක පුජ්‍යලයා හඳුනා ගන්න තිබිච්ච හැකියාව පැහැදිලි කරන අවස්ථා කීපයක් ධර්මයේ තුල තියෙනවා. එයින් තව එක අවස්ථාවක් පිළිබඳව සඳහන් කළොත් සමහර අය ශ්‍රද්ධාව ඇති වෙලා පැවිදි වෙනවා. පැවිදි වුණාට සසරින් නික්මීමේ අදහසම නැහැ. සසරින් මිදෙනවා කියන අදහස ඇතිවම පැවිදි වෙනවත් නෙමෙයි. සමහර කෙනෙකුට මුලින් ඇතත් පැවිදි වුණාට පස්සේ ඒක වෙනස් වෙන්න පුළුවන්. තවත් වෙනත් හේතුන් නිසා පැවිදි වෙනවා වෙන්නත් පුළුවන්. නමුත් මේ පැවිදි වෙච්ච අය ගැනත් භාග්‍යතුන් වහන්සේ ඒක එහෙම්මම දැක්කා. ඒ නිසා මෙතන සඳහන් කරනවා පැවිදිව සිටියද නෛෂ්ක්‍රම්මාද්‍යාශය නැති කාමයෙන්ම ගරු කරන කාමාද්‍යාශයේ ඇති පුද්ගලයෝ පැවිද්දන් අතර දැත්තා. පැවිදි වුණාට කාමයට තමයි බර. ඒ කියන්නේ බොහෝ දේවල් වලට ඇලීමක් තියෙනවා, බැඳීමක් තියෙනවා. ඒක පැහැදිලි කරන එක කාරණාවක් ධර්මයේ සඳහන් කරනවා. මේ රූපනන්දා කියන භික්ෂුණිය, මේ රූපනන්දා කියන තරුණිය පැවිදි වුණේ පැවිදි වීමේ ලොකු අවශ්‍යතාවයක් ඇතිව නෙමෙයි. මේ භාග්‍යතුන් වහන්සේගේ ඥාති සහෝදරියා. ඒ නිසා රූපනන්දා කල්පනා කරනවා මගේ වැඩිමාළු සහෝදරයා පැවිදිලා බුදු වුණා. ඒ වැඩිමාළු සහෝදරයාගේ පුත්‍රයාද පැවිදි වුණා. මාගේ මවද පැවිදි වුණා. මාගේ සහෝදරයාද පැවිදි වුණා. එහෙව් එකේ මම පැවිදි නොවී ඉඳලා මොනව කරන්නද? එහෙම හිතලා ඇයත් පැවිදි වුණා. රූපනන්දා කියන නම ලැබුණෙම පුදුමාකාර ප්‍රියමනාප රූපයක් තිබුණ නිසා. ඇගේ රුවට ඇයද පුදුම විදිහට ප්‍රිය කළා.
පැවිදි වුණාට ඇය අහලා තියෙනවා භාග්‍යතුන් වහන්සේ මේ රූපයේ තියෙන දුර්ගුණ දක්වනවා කියලා. ඒ වගේම මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය පැහැදිලි කරමින් දහම් දේශනා කරනවා කියලා. ඒ නිසා කවදාවත් මම බණහන්ඩ ගියේ නෑ. මොකද බුදුරජාණන් වහන්සේ තමන්ගේ රූපයටත් නිග්‍රහ කරයි දෝ කියලා හිතුණා. මේ භාග්‍යතුන් වහන්සේ රූපයට නිග්‍රහ කරනවා කියලා කෙනෙක් කියහම ඒ ධර්මකාරණාව හරියට පිළි අරන් තිබුණේ නෑ. අවබෝධ කරලා තිබුණේ නෑ. නැතු ලස්සන කෙනෙකුට නිග්‍රහ කරන සිරිතක් භාග්‍යතුන් වහන්සේගේ නැහැ. නමුත් ඒ තමන් සතු රූපයට ඇලිලා එය ආත්මය කරගෙන ජීවත් වෙන අයට සත්‍ය වටහලා දුන්නා. ඒකයි මෙතන රූපයට නිග්‍රහ කළා කියලා සඳහන් කරන්නේ. නමුත් මේ තැනැත්තිය ගියේ නෑ භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න. නමුත් නිරන්තරයෙන්ම බණ අහලා එන භික්ෂු භික්ෂුණීන් උපාසක උපාසිකාවන් භාග්‍යතුන් වහන්සේගේ ගුණමයි කියන්නේ. භාග්‍යතුන් වහන්සේගේ හැකියාවමයි වර්ණනා කරන්නේ. ඒ නිසා රූපනන්දාට හිතෙනවා මමත් යන්න ඕන බණ අහන්න. හැමෝම මගේ සහෝදරයාගේ ගුණම කියනවා. මමත් බණ අහන්න යනවා. උන්වහන්සේට පේන්න යන්නේ නැහැ. ගිහිල්ලා සද්ධර්ම ශ්‍රවණය කරන භික්ෂුණීන් වහන්සේලා කෙරවලේ පිටිපස්සේ පේන්නේ නැතුව වාඩි වෙලා ඉඳලා මම බණ අහනවා. රූපයට නිග්‍රහ කළත් එකම දවසේ ඔක්කොම නිග්‍රහයන් ටික කරලා ඉවර කරන්නේ නැහනේ. ඒ හින්දා එක දවසක් චුට්ටක් මොනව හරි අහගත්තට කමක් නැහැ. නිග්‍රහ කළත් කියලා තමයි හිතෙන්නේ. එහෙම හිතිලා තමයි හොරෙන් බණ අහන්න යන්නේ. බුදුරජාණන් වහන්සේට පේන්නේ නැතුව වාඩි වෙලා බණ අහන්නේ. නමුත් භාග්‍යතුන් වහන්සේට නොපෙනී එහෙම ගිහිල්ලා කෙනෙකුට ඉන්න පුළුවන්ද? ඒ කාරණාවයි මෙතන මේ පැහැදිලි කරන්නේ. රූපනන්දාවට භාග්‍යතුන් වහන්සේට නොපෙනී ඉන්න කොහොමත් බෑ. මේ ලෝකේ කිසිම කෙනෙකුට භාග්‍යතුන් වහන්සේට නොපෙනී හැංගෙන්නත් බෑ. මාරයට නොපෙනී අපිට හැංගෙන්නත් බෑනේ. අපි කොහේ හිටියත් අවශ්‍ය වෙලාවට මාරයා එතෙන්ට එනවමයි. භාග්‍යතුන් වහන්සේට හොරෙන් කොහෙවත් හැංගෙන්නත් බෑ. නමුත් මේ තැනැත්තිය ගිහිල්ලා කෙරවලේ වාඩි වුණේ භාග්‍යතුන් වහන්සේට නොපෙනෙන්නේ. නමුත් ඇය මේ සිතුවිල්ල සිතනකොටම භාග්‍යතුන් වහන්සේට ඇගේ සිතුවිල්ල අරමුණු වෙලා ඉවරයි. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දන්නවාද රූපනන්ද බණ හඬිනවා කියලා. ඇය සද්ධර්ම ශ්‍රවණය කරන්න ගිහිල්ලා වාඩි වුණා. භාග්‍යතුන් වහන්සේ කල්පනා කළා මෑගේ තියෙන මේ මාන්නාධික ස්වභාවයට සහ කාමාධික ස්වභාවයට, ඒ කියන්නේ තමන්ගේ රූපය පිළිබඳව තියෙන දැඩි ඇල්ම, ඒ ස්වභාවයට පිළිතුරු නැත්තම් ඇයට ඒකට උත්තරයක් දෙන්නේ කොහොමද? සර්වඥතා ඥානයට මේ ඕන දෙයක් පුදුම ඉක්මනට වැටහෙන්නේ. එනිසා භාග්‍යතුන් වහන්සේ හරියට කෙනෙකුගේ කකුලට පෑගිච්ච තියුණු කටුවක්. ඒ කටුව ඉවත් කරන්න අපි පාවිච්චි කරන්න ඕනේ තවත් තියුණු කටුවක්මයි. ඒ වගේ මේ රූපය නිසා මානයෙන් මත්වෙච්ච මේ තැනැත්තියට ඒ මාන්නේ නැති කරලා සත්‍ය අවබෝධ කරවන්න පාවිච්චි කළෙත් එවන් දෙයක්මයි. බුදුරජාණන් වහන්සේ ඇගේරුවට වඩා සිය දහස් ගණයකින් ලස්සන රූපයක් මවලා ඒ තරුණිය 16 හැවිරිදි වයසේ වාගේ තරුණියක් තමයි මැව්වේ. මවලා ඇය භාග්‍යතුන් වහන්සේට පවන්සලනවා. දැන් මේක පේන්නේ භාග්‍යතුන් වහන්සේටත් රූපනන්දාටත් පමණයි. වෙන කාටවත් මේ රූපේ පේන්නේ නැහැ. ඇය ඇතුල් වෙනකොටම දැක්කේ මේ රූපේ. ඇයි කල්පනා කළා රුවට නිග්‍රහ කරනවා කීවට භාග්‍යතුන් වහන්සේ ළඟ ඉන්න තරුණිය කොයිතරම් සුන්දරද? දැන් ඇයට වෙන සිහියක් නැහැ රූපනන්දාවට. අර රූපේ දිහාම තමයි බලාගෙන ඉන්නේ. රූපනන්දාට හිතෙනවා මෑය දිහා බලහම මගේ රූපේ කොහොමද? හරියට හංස දේනුවක් ගාව නතර වෙච්ච කැවිඩියක් වගේ මං කොයිතරම් විරූපීද මෑය ළඟ. ඒ නිසා අර තරුණියගේ මුහුණ දිහා බලනවා, අතපය දිහා බලනවා, ශරීරයේ දිහා බලනවා, හිස දිහා බලනවා, පාද දිහා බලනවා, මේ අඟපසඟ දිහා බල බලාම ඇය එතන වාඩි වෙලා ඉන්නවා. භාග්‍යතුන් වහන්සේ දන්නවා දැන් මගේ හිත කොහෙ ගමන් කරලද කියලා. ඒ නිසා මෑයට මෙයින්ම පිළිතුරු දිය යුතුයි. ධර්ම දේශනා කරන ගමන් අදිෂ්ඨාන කරනවා මේ රූපේ ටික විරූප වෙන්නේ.
මුලින් හිටිය දාසේ හැවිරි දිවයිසේ වගේ ටික වෙලාවක් යනකොට විසි හැවිරි දිවයිසේ වගේ වුණා. තවටිකා වෙලාවක් යනකොට එක් දරුවෙකු බිහිකරපු කාන්තාවගේ ශරීර ස්වභාවය ඇති වුණා. තවටික වෙලාවක් යනකොට ඒක වෙනස් වෙවී වෙනස් වෙවී ගිහිල්ලා ඇය මැදිවියේ තරුණියක් මැදිවියේ කාන්තාවක් වගේ වුණා. ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ඇය සැඳෑ සමයට ගමන් කළා. ඇයි බොහෝම ජරාජීර්ණ තත්ත්වයට පත් වුණා. ඇගේ අතපය වේදනා ගෙනත් දෙන ස්වභාවයට පත් වුණා. ඇය හිටි ගමන් එතනම ඇද වැටුණා. මහත් හඬින් ඇය වේදනාවෙන් කෑ ගහනවා. එය ඇහෙන්නේ රූපනන්දාවට පමණමයි. වේදනාවෙන් කෑගහලා කෑගහලා මලමූත්‍රා පිටවෙවි මලමූත්‍රා ගොඩේ ඉඳලා ඇයි මැරිලා ගියා. ටික වෙලාවක් යනකොට ඇයි නිල් පාට වුණා. තව ටික වෙලාවක් යනකොට ඇයි ඉදිමිලා පුපුරන්න ගත්තා. තව ටිකක් වෙලා යනකොට නව දොරෙන් ඕජා වැගිරෙන්න පටන් ගත්තා. තවත් ටිකක් වෙලා යනකොට සත්තු ඇවිල්ලා ඇද ඇද කන්න පටන් ගත්තා. රූපනන්දාව මේ ක්‍රියාව ඉවර වෙනකම්ම බලාගෙන හිටියා. ඇයට පුදුමාකාර දුකක් ඇති වුණා. ඇයට පුදුමාකාර කලකිරීමක් ඇති වුණා. රූපය පිළිබඳව තියෙන තෘෂ්ණාව ඇගෙන් බොහොම වේගෙන් පහව යන්න පටන් ගත්තා. ඇය මේ කාරණාව හොඳට අවබෝධ කරගත්තා. කාරණාව අවබෝධ කරගත්ත ඇය තමන්ගේ ශරීරය කියලා කියන්නේ නැත්නම් මේ මම කියලා කියන්නේ නැත්නම් මේ කය කියලා කියන්නේ කරේ එල්ලපු කුණු ගොඩක් වගේ ඉතාම අපිරිසිදු දෙයක්. තම සිරුරේ තියෙන නොසරු බව ඇයට නිරන්තරයෙන්ම දැනෙන්න පටන් ගත්තා. මෙච්චර කල් රූපයට රැවටිලා හිටපු ඇයට මේ මුළු බවත්‍රයම ගිනිගෙන දැවෙන්නා වගේ දැනෙන්න පටන් ගත්තා. ඇගේ සිත නිරන්තරයෙන්ම කර්මස්ථානාභිමුක වුණා. කර්මස්ථානයට හැරුණා. තථාගතයන් වහන්සේ ඇයට උපකාර කළා. භාග්‍යතුන් වහන්සේ ඇයට උපකාර කරමින් මෙන්න මේ ගාථාව දේශනා කළා. ආතුරං අසුචින් පූතින් පස්ස නන්දේ සමුස්සයන් උග්ගරන්තං පග්ගරන්තං බාලානං අභිපත්තිනං. මේ ගාථා රත්නේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළ ආතුරං අසුචින් පුතින් නිරන්තරයෙන් ලෙඩවෙන ස්වභාවයෙන් යුක්තයි. නිරන්තරයෙන්ම අපද්‍රව්‍ය වලින් පිරීලයි තියෙන්නේ. නිරන්තරයෙන්ම ශරීරයේ සතු අපද්‍රව්‍ය නව දොරටුවකින් වැක්කිරෙන්න පටන් ගන්නවා. දිවාරය දෙකේම ශරීරයේ තුළ පවත්නා මේ අපද්‍රව්‍ය මේ නව දොරටුවෙන්ම වැක්කිරෙනවා. ඒකට රෑද දවල්ද කියලා ભેදයක් නැහැ. පිරිස් අතරද නැද්ද කියලා ભેදයක් නැහැ. නිරන්තරයෙන්ම මේ නව දොරටුවෙන්ම අපද්‍රව්‍ය ගලා හැලෙනවා. මේ ඇතුලේ තමයි ඒ සියල්ලම තියෙන්නේ. ඒ මේ කියා පාන්නක් මෙන් භාග්‍යතුන් වහන්සේ මේ ගාථාවේ විලාවේ ඒ දේශනාව ඇතුළේ පැහැදිලි කළා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ තවත් ගාථාවක් දේශනා කළා. යතා ඉදං තතා ඒතං යතා ඒතං තතා ඉදං ධාතුසෝ පුඤ්ඤතෝ පස්ස මාලෝකං පුනරාගමි භවේ චන්දං විරාජෙත්වා උපසන්තු චරිස්සසි. මේ ගාථාව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා තථාගතයන් වහන්සේගේ මතු මාර්ගත්‍රය සඳහා විදර්ශනාව පිණිස මේ කරුණු පැහැදිලි කරලා ඇයට විදර්ශනාව පිණිසත් භාග්‍යතුන් වහන්සේ තවත් ගාථාවක් දේශනා කළා. අට්ටීනන් නගරං කතං මාංශ ලෝහිත ලේපනං යත්ත ජරාච මච්චූච මානෝ මක්කෝච ඕහිතු. මේ කරුණු ටික භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා ඉවර වෙනකොට රූපනන්දාව මාර්ගඵල අවබෝධ කරගත්තා. ඇය මෙතෙන්ට ආවේ ටිකක් බණ අහලා බැන්නත් ටිකයිනේ අද දවසේ ආපහු යන්න හිතාගෙන. නමුත් ඇය තමන්ගේ ශරීරයේ පිළිබඳව තිබිච්ච සියලුම ඇල්ම විතරක් නෙමෙයි භවත්‍රය පිළිබඳව තිබිච්ච සියලුම ඇල්මෙන් නිදහස් කරන්න හැකියාව භාග්‍යවතුන් වහන්සේට තිබුණේ ඇගේ ශ්‍රද්ධාදී ඉන්ද්‍රියන් කොයි ප්‍රමාණයටද දියුණු වෙලා තියෙන්නේ, ඒ ප්‍රමාණයට කොයි විදිහට කටයුතු කළ යුතුද කියන එක මනාව අවබෝධ කරගන්න භාග්‍යතුන් වහන්සේට පුළුවන්කම තිබුණ නිසා. ආන් ඒ මහත් වූ හැකියාව නිසා සසරින් මිදිච්ඡායම බොහොමයි කියලා සඳහන් කරනවා.
ඊළඟට සඳහන් කරන පින්නතුනි නපුරුකමින් සිටින්නා වූ ඇතැම්හු ව්‍යාපාදගරු කොයෝය. කරුණාධ්‍යාශ ඇත්තෝය. ඇතැම් අය බොහෝම නපුරුයි. නමුත් පෙනුම බොහෝම කරුණා බරයි. ආදරය දයාව කරුණාව මෛත්‍රිය වැක්කෙරෙනවා වගේ පේන්නේ. නමුත් ඇතුලෙ ස්වභාවය ඊට වඩා හාත් පසින්ම වෙනස්. සමහර වෙලාවට මගේ සැබෑ ස්වභාවය මේකයි. මේ තියෙන්නේ මගේ හැබෑ ස්වභාවය නෙමෙයි. ඒක අපිවත් දන්නේ නෑ. මගේ සැබෑ ස්වභාවය මමවත් දන්නේ නෑ. නමුත් ඒක භාග්‍යතුන් වහන්සේ දන්නවා. ඒ කියන්නේ මම ගැන මම දන්නේ නෑ. නමුත් මම ගැන උන්වහන්සේ හොඳට දන්නවා. ඒ කරුණ පැහැදිලි කරන හොඳ උදාහරණයක් තියෙනවා පිටකේ. අපි පිනතුන් අහලා ඇති මේ වේදේහිකා කියන තැනැත්තිය පිළිබඳව කතාව. මේ කාරණාව විදි සඳහන් කරන්නේ අනුන්ට බොහෝ උපකාර කරමින් ඉන්න ඇතැම් අය ව්‍යාපාදගරුකයෝය. බොහෝම අනුන්ට උදව් කරනවා උපකාර කරනවා. ඒ නිසා අපි හිතනවා හරිම සත්පුරුෂයි. හරිම ගුණගරුකයි. හරිම අනුකම්පාවෙන් පිරිච්ච චරිත කියලා අපි කල්පනා කළාට ඒ අයගේ අභ්‍යන්තරයේ ඊට වඩා හරි වෙනස්. අන් ඒ කාරණාව තමයි මෙතන පැහැදිලි කරලා තියෙන්නේ. මේ සැවැත් නුවර හිටපු කාන්තාවක් වේදේහිකා. ඇය පුදුමාකාර ගුණගරුක චරිතයක් හැටියට තමයි මිනිස්සු අතර ඉතාම ප්‍රසිද්ධයි. ආදරේ කරුණාව පිරිලා. ඇය පිළිබඳව කතා නොකරන කෙනෙක් සැවැත් නුවර නැති තරම්. ඇයට හිටිය එක දාසියක්, තරුණ දාසියක්. ඇයගේ නම කාලි. මේ දාසිටත් හැම පැත්තෙන්ම අහෙන්ඩ ලැබෙනවනේ දාසියගේ හාම්පුතාගේ තියෙන ගුණගරුකත්වය. එනිසා දාසිය කල්පනා කළා මෑ හැබෑම ගුණවත්ද. එහෙම නැත්තං ඇයට කිසිම දෙයක් අතපසු වෙලා පේන්ඩ තියෙන්නේ නැතුව ඇයගේ සියලුම කටයුතු හරියටම සම්පූර්ණ කරලා දෙන ඇගේ දාසිය නිසා ඇය ගුණවත් වගේ මිනිස්සුන්ට පේනවද කියනක මම පරීක්ෂා කරලා බලන්නුන. එමෙතර කාලි ඊළඟ දවසේ ටිකක් දවල් වෙනකන් නිදාගත්තා. වේදේහිකා කාලිට කතා කළා. ඇයි මෙච්චර වෙලා නිදාගන්නේ කියලා ඇහුවා. කාලි කිව්වා නෑ නිකන් කේන්ති ගියා. රවල බැලුවා. කාලි දැනගත්තා ඇයට කේන්ති යනවා. මෙතෙක් මේ මුළු සැවැත් නුවරම හිතාගෙන ඉන්නේ ඇයට කේන්ති යන්නේ? ඇයට කේන්ති යන්නේ නෑ හරි ගුණවත් කියලා. පහුවදත් නිදාගත්තා. ඇ පහුදත් ඇයට කතා කරලා ඇහුවා ඇයි මෙච්චර වෙලා නැගිටින් නැත්තේ. ඇයි කිව නෑ නිකං එදා හොඳටම දොස් කීවා. තුන්ගනි දවසත් ඇය හිතාමතාම නිදාගත්තා. එදත් කතා කළා. එදත් ඇහුව ඇයි කියලා නෑ නිකං කිව්වා. එදා කේන්ති ගියා දොරට දාන පොල්ල ළඟ තිබ්බ අරගෙන ඔලුවට ගැහුවා. ඒ වෙලාවෙ කාලි මිදුලට පැනලා ලේ පෙරිපෙරි නගරේ පුරාම දූදුව කිව්වා මෙන්න උඹලගේ ගුණවත් වේදේහිකාගේ තරම. ඇයට නොඑක් ආකාරයෙන් උදව් කරන, උපකාර කරන, පිහිට වෙන මට ඇය දොරපොල්ලෙන් ගහලා මගේ ඔළුව පැළුවා. එකම දාසියක් ඉන්න ගෙදර සියලුම කටයුතු මෑ මට කරලා දෙනවනි කියන කාරණාවත් ඇය හිතුවේ නෑ. මේ විදිහේ කාරණාවක් සඳහන් කරලා තියෙනවා. එතකොට වේදේහිකාගේ පෙනුම දකින ඕනෑම කෙනෙකුට ඉතාම ගුණවත් චරිතයක්. නමුත් බුදුරජාණන් වහන්සේ දන්නවා මෙන්න මේ ගුණවත් චරිතයක් කියලා මිනිස්සු හඳුනගත්ත තැනැත්තාගේ හෝ තැනැත්තියාගේ අභ්‍යන්තරය මොකක්ද කියලා. ඒක අවබෝධ කිරීමේ පුදුම හැකියාව බුදුරජාණන් වහන්සේට තිබුණා. ඒකනේ සමහර අයට කමටහන් ඉල්ලුවාට භාග්‍යතුන් වහන්සේ කමටහන් දුන්නේ නැත්තේ. බොහොම ශ්‍රද්ධාවෙන් එන්නේ බැගෑපත් වෙලා ඉල්ලන්නේ. ඒ කොහොම බැගෑපත් වෙලා ඉල්ලුවත් සුදුසු නැති පුද්ගලයාට කමටහන දුන්නෙම නැහැ. ඊළඟට සඳහන් කරනවා පින්නතුනි මේ අනුසය. අනුසය යනු ප්‍රහීන භාවයෙන් සත්ව సంతානෙහි පවත්නා කාමරාගාදී හූය. අනුසය සත්ව సంతානේ ප්‍රහීන වෙලා යට තැම්පත් වෙලා තියෙන්නේ. උඩට එන්නේ නැහැ. නමුත් යම් වෙලාවක යම් තැනක මේ කාමයට ඉලිප්පෙන්න දෙයක් ඉලිප්පෙන්න තැනක් දැක්කොත් මමවත් නොදැන
පතුලේ තැන්පත් වෙලා තිබිච්ච මේ සිතුවිලි එක පාරව මතුවෙන්න පටන් ගන්නවා. මමවත් දන්නේ නැහැ ඒක. ඒතර මමවත් දන්නේ නැහැ මාගාව එහෙම සිතුවිලි පතුලේ තියෙනවද කියලා. මේකට හොඳ උදාහරණයක් මේකටත් තිබුණ ධර්මයේ. ඒ කාරණා විදි පැහැදිලි කරනවා. මේ අනුසයිත කෙලෙස් වර්ෂ බොහෝ ගණනාවක් වුණත් හැංගිලා තියෙනවා. අපි දන්නේ තියෙන බව හැංගිලා ඉතින් අපේ හිතේ අපි ගාව එහෙම කෙලෙස් නැහැ කියලා. නමුත් හැංගිලා තියෙනවා. මේ එක අවස්ථාවක සඳහන් කරනවා අපි බෝසතාණන් වහන්සේම එක කලෙක ධ්‍යාන උපදෝලා රාගය යටපත් කරලා උන්වහන්සේ බඹලොව ඉපදුනා. දීර්ඝ කාලයක් බඹලොව හිටියා. බඹලොව කිසිම මේ කාමුක ක්‍රියාවක් බඹලොව නැහැ. දෙව්ලොව නම් දිව්‍යාංගනාව ඉන්නවා. බඹලොව දිව්‍යාංගනාව නැහැ. ඉතින් කාලාන්තරයක් කල්ප ගණන් බඹලොව ආවිෂය විතරක් දීර්ඝ කාලයක් රාගයෙන් වෙන් වෙලා බඹලොව ඉඳලා නැවත මනුස්ස ලෝකේ ඇවිල්ලා ඉපදුනා. රජගෙදර රජ බිසවගේ කුසී. කාන්තාවන්ට කොයිතරම් අප්‍රසන්නද? කාන්තාව කොයිතරම් අප්‍රිය කරනවද? බඹලොව ඉඳලා න්යාවේ. ඒ නිසා මේ දරු පැටියා අම්මටවත් වඩා ගන්න බෑ. අතර ගත්තොත් අඬනවා. කිරිපොවන්න හැටියකුත් නෑ. ඒතරම්ම කාන්තාවන්ට අප්‍රියයි. නමුත් කිරිපොවලා ලොකු මහත් කරන්න ඕනේ. රජුරු උපායක් පාවිච්චි කරලා කාන්තාවන්ට පිරිමි අය වාගේ ඇඳුම් අඳලා පිරිමියෙකුගේ පෙනුම තියලා තමයි මේ දරුවා කාන්තාවගේ අතට දීලා කිරිපොවන්නේ. කාලයක් මෙහෙම හැදුවා. ලොකු නාවාස අවුරුදු 16 18 වගේ වයසටත් ආවා. කාන්තාවක් දිහා ඇහැක් කරලවත් බලන්නේ නැහැ. තනියමම විවේකීව තැනක තමයි හැසිරෙන්නේ. නමුත් තරුණ වයසට එන පුතා රජකමට පත්කරන්ඩ විවාහ කරවන්න ඕනේ. තාත්තට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි පුතා විවාහ කරවන්නේ කොහොමද කියන එක. රජුරු එක දවසක් කල්පනා කර කර හිටියා. තරුණ නාටිකාංගනාවක් දැක්ක රජුරු බොහෝම බරපතල කල්පනාවක ඉන්නවා. ඇයි ගිහිල්ලා රජුරුවගෙන් ඇහුව මහරජය මොනවාගේ කාරණාවක් නිසා ඔබ වහන්සේ මේ තරම් කල්පනා කරනවද? ඇයට සඳහන් කළා පුතා ගැන කාරණාව. ඇය සඳහන් කරනවා ස්වාමීනි ඔය කොයි තරම් කල්පනා කරන දෙයක් නෙමෙයි. මහරජතුමාට අවශ්‍ය පුතණුවන් විවාහ වෙනවා දකින්ද? ඒක මම බාර ගන්නම්. ඔබතුමා ඒ ගැන හිතන්න එපා. මේ කාන්තාව ටික ටික කුමාරයාගේ චරිතය අධ්‍යයනය කළා. අධ්‍යයනය කරලා සේවකයන්ගෙන් ඇහුවා මෙයා කැමති වඩාත් කැමති දේවල්. බොහෝ හරි ආසයි ගීත අහන්න. කාන්තාව සේවකයන්ට කිව්වා මම ඈතට ගිහිලා රැයට ගීතයක් කියනවා. එයට කුමාරයා දක්වන ප්‍රතිචාරය මොකද්ද කියලා මට කියන්න ඕනේ. ඇයි බොහෝම මිහිරි හඬින් ගීතයක් කිව්වා. හැබැයි කුමාරයා බොහෝම අවධානයෙන් ඒකට සවන් යොමු කරගෙන හිටියා. අහුදා සේවකයෝ කිව්වා බොහොම ආසාවෙන් ඒක අහගෙන හිටියා කියලා. ඇයි ටික ටික මාලිගාවට ලංවෙවි දවසින් දවස මේ ගීත අහන්න ළඟින් ඇහෙනවා. එක දවසක් රජ මිදුලෙම ඇහෙනවා. ඒ වෙලාවේ ඇහුවා කවුද මේ ගීතේ කියන්නේ? අර ගොළුකව තරුණ කාන්තාවක්. ඇයි එක්කෙන්න මෙහාට කිව්වා. ඊට පස්සේ දැන් ඇය තමන්ගේ කුටියට මේක ආවා. දැන් ඇය ගීත කියනවා. කුමාරයා ගීත අහනවා. ඇය ක්‍රමක්‍රමයෙන් නොයෙක් නර්තන ඉදිරිපත් කර කර කුමාරයාගේ సంతානයේ පතුලේ තැන්පත් වෙලා තිබිච්ච මෙන්න මේ රාගය නැමැති අනුසය ධර්මතාවය මතුවෙලා තිබුණෙම නෑ. ඒක උද්දීපනය කළා. ඊට පස්සේ මොහු කල්පනා කරනවා මා විඳින්නා වූ මේ රසය මේ ලෝකේ වෙන කිසිම පිරිමියෙකුට එපා. මට විතරමයි මේ රසය ඕනේ. ඒ නිසා කඩුවක් අරගෙන වීදි බැහැලා හම්බෙන පිරිමියා මරන්න පටන් ගත්තා. මා විඳින මේ රසය වෙන කිසි පිරිමියෙකුට එපා. ඒ නිසා රජුරවන්ට පුතා නගරේ තියාගන්න එක පවා මහ කරදරයක් වෙලා රාජ්‍යයෙන් පවා පිටුවහල් කරන්න සිද්ධ වුණා. එතකොට මුලින් හිටියේ කොහොමද? අම්මගෙන් කිරි බීවෙවත් නැහැ. පස්සේ යනකොට කාන්තාව මිස පිරිමියෙක් පෙන්වන්න බැරුව ගියා. එතකොට මේ කාමුක තෘෂ්ණාව කියන එක නැතිම කරලද මේ හිටියේ? නැ තියෙනවා. භවත්‍රයේ දීර්ඝ වශයෙන් කාමසේවනය නොකරපු නිසා
මේ තත්ත්වය ඉස්මතු වුණේ නෑ. නමුත් ඉස්මතු වෙන්න කාරණාවක් එළඹිච්ච ගමන් ඒක ඉස්මතු වෙනව අන් සියලු දෙනාටම වඩා ඉතා දරුණු විදිහට. බුදුරජාණන් වහන්සේ මෙන්න මෙවන් පුද්ගලයෙක් දැක්ක ගමන් භාග්‍යතුන් වහන්සේ දකිනවා මේ පුද්ගලයාගේ මේ අනුසය වශයෙන් තැන්පත්වෙච්ච කෙලෙස් මොනවාද. කොතන දේක මතු වෙන්නේ, කොතන දේක මොහුට පහර දෙන්න පටන් ගන්නේ, ඒ කරුණ දැකල භාග්‍යතුන් වහන්සේ හරියටම එතෙන්ට බෙහෙත් කළා. ආං එහෙම පුද්ගලයාගේ චිත්ත සන්තානයේ ආසය වශයෙන් අනුසය වශයෙන් අවබෝධ කිරීමේ පුදුමාකාර හැකියාවක් බුදුරජාණන් වහන්සේට තිබුණා. මෙන්න මේ හයවෙනි තථාගත බලය ඒ කාරණාවත් අවබෝධ කරන ස්වරූපයක්. එතකොට පුද්ගලයන්ගේ පෙර පින් අද බොහොම දුගී, අද බොහොම දුප්පත් කෙනෙක්, අද වේල කණ්ඩ නැති කෙනෙක්. නමුත් අපිට හිතෙනවා පෙර පව් කරපු අය පෙර දන් දීලා නැහැ, ආහාර පාන ආදියෙන් හිග වෙලා ඉන්නේ පෙර දුන්නේ නැති නිසා තමයි. ඔය අතර පෙර දුන්න අයත් ඇතැම් විට ඉන්නවා. නමුත් ඒ හැකියාව කුසල් නැතුව නෙමෙයි, ඒක මතුවෙන තැනට එනකන් මතුවෙන්නේ නැහැ. ඒ නිසා දුගියෙක් දිහා බැලුවත් භාග්‍යතුන් වහන්සේ දන්නවා මේ දුකියා යම් දවසක කෝටිපතියෙක්, මේ කවුරුවත් සලකන්නේ නැති අහිංසකයා යම් දවසක මේ සංසාර සාගරයෙන් මෙතර යන්න පුළුවන් කෙනෙක්. ඒ වගේ පුජ්‍යලයාගේ සාංසාරික කුසලය භාග්‍යතුන් වහන්සේ හොඳට දැක්කා. එහෙම දැකලා පිහිට වෙච්ච අය බොහොමයි මේ ශාසනයේ. අපිට ඒක තේරුම් ගන්න හින්දා අපි මෙහෙම උදාහරණයක් සඳහන් කළොත්, අපි පින්නතන මතකයි නේද සුනීත? සුනීත කියලා චරිතයක් තියෙනවා අපේ ශාසනයේ. සුනීත කියන්නේ කසල සෝදකෙක්. එතකොට සුනීත කියලා කියන්නේ කවුරුවත් ගරු කරපු නැති, කවුරුවත් අගේ කරපු නැති, කාගෙන්වත් පිහිටක් නොලද අහිංසකෙක්. බ්‍රාහ්මණවරු, ශාස්ත්‍රීයවරු, උසස් ගෘහපතියෝ එනකොට මේ අය පාරේ මුණ ගැහෙන්නවත් තහනම්. මුණ ගැහුනොත් කස පාර ගහනවා. ඒ හින්දා මේ උසස් අය එනකොට ගෙජියක් හොල්ලනවා. එතකොට ඒක ඈතට ඇහෙනවා මිනි ගෙඩිය. එතකොට මෙන්න මේ වාගේ පහත් අය පාරවල් වල අයින් ඉන්නවා නම් කැලේට පැනලා හැංගෙනවා. නොදකින්න ඕනේ, දකින්නවත් කැමති නෑ එහෙම අය. එහෙම කෙනෙක් තමයි සුනීත. බුදුරජාණන් වහන්සේත් ඒ පාරේ වඩිනවා. සුනීත එදත් තමන් සුද්ධ කරන කසල කද කරේ තියාගෙන තැන් තැන්වල බිම තිය තියා ආයේක පුරෝපුරෝ කර තියාගෙන පරිසරහට එනවා. සුනීතර භාග්‍යතුන් වහන්සේ දැකලා දුවන්න හිතුනේ නැහැ. සුනීතර බුදුරජාණන් වහන්සේ දැකලා බය හිතුනේත් නැහැ. නමුත් සුනීතර බුදුරජාණන් වහන්සේනකොට එහෙමම පාරට වෙලා හිටගෙන හිටියෙත් නැහැ. සුනීත කසල කද පැත්තකින් තියලා භාග්‍යතුන් වහන්සේ වඩිනකන් මෙයා ටිකක් එහාට ගිහිල්ලා තිබ්බ ගෙදරක බිත්තියකට හේතු වෙලා හිටියා. නමුත් බුදුරජාණන් වහන්සේ සුනීත පහු කරලා වැඩියෙත් නැහැ. බුදුරජාණන් වහන්සේ සුනීත ගාවට වැඩියා. බුදුරජාණන් වහන්සේ සුනීතට නම කියලා කතා කෙරුවා. ජීවිතේ පළවෙනි වතාවට මේ පුජ්‍යලයාට මේ තරම් කරුණාබර හදවතකින් ආමන්ත්‍රණය කරනකොට ඔහුට කොයි වගේ හැඟීමක් දැනෙන්නේ නැද්ද? අෂ්ටංග සමන්නාගද බ්‍රහ්මස්වරය මොනතරම් ලස්සනද බුදුරජාණන් වහන්සේගේ හඬ. ඒ හඬින් පුදුම කරුණාවෙන් භාග්‍යතුන් වහන්සේ සුනීතට ආමන්ත්‍රණය කරනකොට ඇතිවෙච්ච සතුටේ. බුදුරජාණන් වහන්සේ සුනීතගෙන් ඇහුවා, සුනීත පැවිදි වෙන්න කැමති නැද්ද කියලා. සුනීත කිව්වා, ස්වාමීනි අපවැන්නන් කවුරු පැවිදි කරන්නද? මම පැවිදි කරන්නම් සුනීත, යමු මගෙත් එක්ක. සුනීතට පුදුම සතුටක්. ඇයි සුනීත අද මෙතන? සංසාරේ හැටි, සසන භයානකත්වය, සුනීතට මේ ජීවිතෙන් රහත් වෙන්න පින් තියෙනවා. නමුත් ඇයි සුනීත කසල සෝදන්නේ එහෙනම්? මේ ජීවිතෙන් රහත් වෙන්න පින් තියෙනවනම් ඒ මේ ජීවිතේ කරපු පින්ද? නෑ, සුනීත පෙර භවයක කරගත්ත පින්. එහෙම පින් කර කර පින් කර කර සසර ඇවිදගෙන ඉන සුනීත එක කාලයක මනුස්ස ලෝකෙ ඉපදුනා. බුද්ධ ශූන්‍ය කාලයක ලෞතර බුදුරු නැහැ, පසේ බුදුරජාණන් වහන්සේලා වැඩ හිටියා. සුනීත උසස් කොලේක ඉපදිලා, සුනීත තරුණයි, තරුණ ළමයි එකතු වෙලා පාර අයින හිටියා. පසේ බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා. ඒ වෙලාවේ මේ
උසස් පෙළපතක උපන්න මේ තරුණයා පසේ බුදුරජාණන් වහන්සේට විහිළු කෙරුවා. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, ඔබ කවුද? ශරීරයේ පුරාම වන හැදිලා හොරි හැදිලා තුවාල වෙච්ච කෙනෙක් වගේ මුළු ශරීරයේම රෙදි කෑල්ලකින් වහගෙන උඹ මොනවට හිඟමනේ යනවාද? නිකම්ම හිඟමනේ ගිහිලා කාලා ජීවත් වෙන්න එපා. කරන්න වැඩක් නැත්තම් අනුන්ගේ ගෙවල් වල පිළිකණු සුද්ධ කර කර කසල ගොඩවල්වත් අයින් කරලා මොන හරි කාපක් නැයි නැතුව මේ වාගේ වචන කීවා. ආන්ගේ යකුසලේ නිසා මෙයා ගිහිලා නිරේ උපන්නා. කල්ප කාලාන්තරයක නිරාදුක්කින්දා. නිරාදුක්කින්දලා මනුස්ස ලෝකෙ ඉපදිලා එයා කීවා කසල සෝදපන් කියලා. අනුන්ගේ ගෙවල් වල පිටිපස්සේ කැලි කසල අයින් කරපන් කියලා. ඒ වැඩේම මෙයාට කරන්න සිද්ධ වුණා. මේ කරගෙන යන්නේ ඒක. එතකොට සංසාරේ කොච්චර භයානකද කියලා අපිට හැඟෙන්නේ නැද්ද? අද මේ මනුස්ස ජීවිතේ මට කොච්චර වටිනවද? මේ ජීවිතේ මේ විදිහට ලබනද මම කොයි තරම්නම් පින් කරන්නේද? අපි ඒ හිතලා බලන්න. තම තමන් මොන තරම් පින් කරලා වෙන්න ඇද්ද කියලා. මේ ලෝකේ දුර්ලභම කාරණා හතරක් තියෙනවා. එකක් මනුෂ්‍යත්වය. තව එකක් බුද්ධාන්තරය. තව එකක් ක්ෂණ සම්පත්. අනිත් එක තමයි සද්ධර්මය. ලෝක ධාතුවේ දුර්ලභ යමක් තියෙනවා නම් මේ හතර තරම් දුර්ලභ දේවල් මේ ලෝකේ වෙන නෑ. කල්පාන්තයේ දක්වා මේ හතර තරම් දුර්ලභ දේවල් ලෝකේ නෑ. එතකොට මනුෂ්‍යත්වය අපිට ලැබිලා, බුද්ධාන්තරයත් අපිට ලැබිලා, ක්ෂණ සම්පත් ඇස් දෙකත් පේනවා, කන් දෙකත් ඇහෙනවා, අතපයත් හොඳයි, හිතන්න පුළුවන් හොඳ ඔළුවකුත් තියෙනවා, නිරෝගී කයකුත් තියෙනවා, මොකවත් අඩු නෑ. ශ්‍රී සද්ධර්මයත් හිඟ නැතුව අපිට ලැබිලා. දැන් හිතන්නකො, ලෝක ධාතුවේ තියෙන පරම දුර්ලභම කාරණා හතරම සහිතව පෝෂණය වෙලා උපදින්න අපි සංසාරේ කොච්චර පින් කරන්නේ නැද්ද කියලා. එහෙනම් අපිට අපි ගැන ආපහු හිතන්න සිද්ධ වෙනවා. මෙයාට මේ වැරද්ද වුණේ බුද්ධ ශූන්‍ය කාලයක ඉපදිච්ච හින්දා. අද මෙතන මෙහෙම හිටියට ඒ වාගේ ශූන්‍ය කාලවල ඉපදිලා ඔබයි මමයි කරගත්ත පව් නැද්ද? තියෙනවා. උස්සන්න බැරි තරම් බරට අපේ පව් කඳු. අපි වගේ සිය දහස් ගණන් උසට මේ පිටිපස්සේ තියෙනවා අපේ සංසාරේ කරපු පව් කඳන්. තව විපාක දීලා නැහැ. මේ ජීවිතේ ඒව විපාක දෙන්නත් බෑ. මේ ඉපදිච්ච උපත බොහොම ඉහළ තත්වයක තියෙන නිසා විපාක දෙන්න බැරුව මේ පව් පිටිපස්සට වෙලා ඉන්නවා. හැබැයි තැන ආපු ගමන් ඒව අතුරුදහන් වෙලා නැහැ, විපාක දෙන්න පටන් ගන්නවා. එහෙමනම් සුනීත බුදුරජාණන් වහන්සේ එක්ක ගියා. එක්ක ගිහිල්ලා සුනීතර භාග්‍යතුන් වහන්සේ පැවිද්ද ලැබලා දුන්නා. සුනීත බුදුරජාණන් වහන්සේගෙන් කමටහන් ඉල්ලා ගත්තා. සුනීත භාවනා වැඩුවා. සුනීත බොහොම කෙටි කාලයකින් සසර කෙරවල කරගත්තා. එදා සුනීත මිනිස්සු වෙනකොට පැනලා දීවා. අද සඳහන් කරනවා, නමෝතේ පුරිසා ජඤ්ඤ නමෝතේ පුරිසුත්තම යස්සතේ ආසවා කීනා දක්කිනේ යාසි මාරිස. එදා මිනිස්සු වෙනකොට සුනීත හැංගුණා, උසස් මිනිත් වෙනකොට. නමුත් මේ වෙලාවේ සඳහන් කරනවා ශක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ. ඒ වගේම තවත් බොහෝ දෙවිවරු, ඒ විතරක් නෙමෙයි බ්‍රහ්මයෝ සියලු දෙනාම ඇවිල්ලා මේ සුනීත ස්වාමීන් වහන්සේ ගාව දන ගහනවා. සක් දෙවිඳු, දෙවිවරු, බ්‍රහ්මරාජෝ ඇවිල්ලා දන ගහන්නේ. එදා මිනිස්සු ඉස්සරහ අපිට පැනලා ගිහිල්ලා හැංගිච්ච සුනීත වැඳගෙන දන ගහගෙන සඳහන් කරනවා, පුරුෂ අජානීයයන් වහන්ස ඔබ වහන්සේට නමස්කාර වේවා. පුරුෂ උත්තමයන් වහන්ස ඔබ වහන්සේට නමස්කාර වේවා. නිදුකාණන් වහන්ස ඔබ වහන්සේගේ ආශ්‍රවයෝ ෂය වූහ. ඔබ වහන්සේ දක්ෂිණාවට සුදුසු වූහ. මෙහෙම කියමින් දොහොත් මුදුන් දී නමස්කාර කළා කියලා සඳහන් කරනවා ශක්‍ර දේවේන්ද්‍රයා ඇතුළු දෙවිවරුත් බ්‍රහ්මරාජවරුත්. කාටද මේ? එදා කසල හොදපු සුනීතට. සුනීතට මේ වාගේ තැනකට ඇවිල්ලා දෙවියන්ගෙන් බඹුන්ගෙන් ලැබුම් වැඳුම් ලබන්න තරම් පිනක් සුනීත සතුව තියෙනවාය කියන කාරණාව සුනීත දැනගෙන හිටියේ නෑ කවදාවත්. එදා සමාජයේ හිටපු කිසිම මිනිහෙක් ඒක දැක්කේ නෑ.
කිසිම රහතන් වහන්සේ කෙනෙක් එක බලල තිබුණෙත් නෑ. නමුත් සුනීත දැක්ක ගමන් බුදුරජාණන් වහන්සේ දැක්කේ මේ පුද්ගලයාට මෙහෙම තැනකට එන්න තරම් පින් තියෙනවා කියලා. ආං ඒ පුද්ගල චිත්ත සන්තානය දැකීමේ හැකියාවත් ඒ පුද්ගලයාගේ ශ්‍රද්ධා සති වීරිය ආදී ඉන්ද්‍රියන් මෙන්න මේ මට්ටමට දියුණු වෙලා තියෙන බවත් භාග්‍යතුන් වහන්සේ දැකගත්තා. ආං එහෙම දකින්න තිබිච්ච හැකියාව භාග්‍යතුන් වහන්සේට විතරක් තියෙන සුවිශේෂී වූ හැකියාවක්. ඒ හැකියාව තමයි මේ හයවෙනි තථාගත බලයේ හැටියට පැහැදිලි කරන්නේ. අද ධර්ම දේශනාවට තියෙන කාලය නිමා වෙලා තියෙන නිසා ධර්ම දේශනාව අපි නිමා කරමු. සම්මා සම්බුදුරජාණන් වහන්සේ සරණ යන්න භාග්‍යතුන් වහන්සේටම සතු මෙවන් සුවිශේෂී ගුණ පිළිබඳව කල්පනා කරලා උන්වහන්සේ පිළිබඳව සරණ ගිහි ශ්‍රද්ධාව පිහිටවලා සරණ යන්න අපි සියලු දෙනාටම ශක්තිය ධෛර්යය භාග්‍ය වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අද ධර්ම දේශනාවේ දායකත්වය කළු බෝවිල පදිංචි නලින් සමරනායක මහත්මයා සහ ශාමා සමරනායක මහත්මිය විසින් උතුම් අරමුණ මියගිය දෙමව්පියන්ට සහ අප සැම සියලු දෙනාගේම නමින් සංසාරගතව මියගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම. සෙත් ප්‍රාර්ථනා කරනවා දේශකයාණන් වහන්සේට සහ උන්වහන්සේගේ දෙමව්පියන්ට නිදික් නිරෝගී සුවය චිරජීවනය උදා වේවා කියලා ආශිර්වාද කරනවා. ධර්ම දේශනාව ශ්‍රවණය කළ ලංකාවාසී ලෝකවාසී සියලූම දෙනාට රත්නත්‍රී ආශිර්වාදයෙන් නිදුක් බව නිරෝගී බව චිරජීවනය උදා වේවා කියලා ප්‍රාර්ථනා කරන අතර ගෞරවනීය දේශකයාණන් වහන්සේටත් මහා සංඝරත්නයටත් සද්ධර්ම ශ්‍රවණය කළ සියලුම නෑදෑ හිතවතුන්ටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය ලැබේවා කියලා නැවත වතාවක් සිහිපත් කරනවා. පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. සද්ධර්ම ශ්‍රවණය කළ ධර්මය දානය කරවන්ට කටයුතු සංවිධානය කළ නලින් සමරනායක මහත්මා සහ ශාමා සමරනායක මහත්මිය යන දෙපළටත් මාරස් කරගත්තා වූ සද්ධර්ම දානමය කුසලය ඒ දෙපළ ඇතුළු සියලු දෙනාටමත් අනුමෝදන් කරවමින් ඔබ අප සියලුම දෙනාට ඉතාම ඉක්මන් භවයක ඉතාමත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධයෙන් සැනසෙන්න මේ මහා කුසලයේ පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.